ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම. අද වීඩියෝෙන් සංසන්දනය කරන්න බලාපොරොත්තු වෙන්නේ කියුබාව සහ බහමාස්. මේ අතරින් කියුබාව අතීතයේ සිටම ශ්‍රී ලාංකිකයන් අතරත් ඉතාමත්ම ජනප්‍රියයි. මොකද එහි පවතින්නේ සමාජවාදී පාලනයක්. ඒ නිසා රටේ බොහෝ අංශ සඳහා දැඩි පාලනයක් සහ නියාමනයක් රජය විසින් සිදු කරනවා. නමුත් බහමාස් කියන්නේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් වූ දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක්. ඒ අනුව කියුබාව තුළ අධික රාජ්‍යකරණයක් පවතිද්දී බහමාස් තුළ පවතින්නේ අධික පෞද්ගලීකරණයක්. ඇතරම් බහමාස් රටත් ශ්‍රී ලාංකිකයන්ට ඉතාමත්ම සුවිශේෂී රටක්. මොකද ශ්‍රී ලංකා පාස්පෝර්ට් හිමියන්ට වීසා නොමැතිව සංචාරය කරන්න පුළුවන් රටවල් තියෙන්නේ ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. ඒ අතරින් එක් රටක් විදියට බහමාස් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ලෝකේ ඕනෑම රටක ව්‍යාපාරිකයෙක්ට බහමාස් රටේ පුරවැසිභාවය වුණත් සල්ලි වලට ගන්න පුළුවන්. මෙය එතරම්ම පෞද්ගලීකරණය වූ රටක්. ඉතින් ඔබ හිතන විදියට වර්තමානයේ වෙද්දී රටකට වඩාත් ගැලපෙන්නේ මේ අතරින් කුමන ක්‍රමයද? මේ වීඩියෝ අවසන් වන තෙක් නැරඹුවොත් ඔබට ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මුලින්ම සොයා බලන්නේ රටවල් දෙකේ පිහිටීම් පිළිබඳව. මේ අතරින් කියුබාව පිහිටා තිබෙන්නේ එක්සත් ජනපදයට දකුණින් සහ මෙක්සිකෝවට නැගෙනහිරින්. ඒ වගේම කැරිබියන් මුහුද පිහිටා තිබෙන විශාලම දූපත විදියටත් කියුබාව හඳුන්වන්න පුළුවන්. එහි සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 109,884යි. ඒ අනුව කියුබාව සැලකෙනවා ලෝකේ 104 වෙනි විශාලම රට විදියට. දැන් අපි සොයා බලන්නේ බහමාස් පිළිබඳව. බහමාස් කියන්නේ කියුබාවට උතුරින් සහ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ගිනිකොණ දෙසින් පිහිටා තිබෙන දූපත් සමූහයක්. මවුන්ට් අයත් දූපත් 700කට වැඩි ප්‍රමාණයක් පවතිනවා. නමුත් ඒ දූපත්වල සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 13,943ක් පමණයි. ඒ අනුව බහමාස් හඳුන්වන්න පුළුවන් ලෝකේ 155 වෙනි විශාලම රට විදියට. දැන් අපි සොයා බලමු රටවල් දෙකේ ජනගහනය පිළිබඳව. මේ අතරින් වැඩි ජනගහනයක් සහිත රට විදියට කියුබාව හඳුන්වන්න පුළුවන්. ඒ අනුව 2024 වර්ෂයේ වෙද්දී කියුබාව තුළ මිලියන 10.96 ජනගහනයක් වාසය කරනවා. කෙසේ වෙතත් කියුබාවත් හඳුන්වන්න පුළුවන් ජනගහන වර්ධන වේගය ඍණාගයක් ගන්න රටක් විදියට. ඒ අනුව කියුබානු ජනගහනය වසරෙන් වසර අඩු වෙනවා. මේ විදියට මවුන්ගේ ජනගහනය අඩු වෙන්න පටන් අරන් තියෙන්නේ 2010 වර්ෂයේ සිට. ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපානවා අඩු උපත් අනුපාතය සහ රටේ තරුණ පිරිස් රට අත්හැර යාම. කියුබානු තරුණයන් අතර ඉතාමත්ම ජනප්‍රිය රටක් විදියට එක්සත් ජනපදය හඳුන්වන්න පුළුවන්. මේ වන විට එක්සත් ජනපදය තුළ සිටින කියුබානු ජාතිකයන් ප්‍රමාණය මිලියන 3.8කට වඩා ඉහළයි. ඒ වගේම ඉස්පාඤ්ඤ තුලත් ලක්ෂ 2කට ආසන්න කියුබානු ජාතිකයන් ජීවත් වෙනවා. ඔබට මේ සිටීමේ දැක ගන්න පුළුවන් වෙන්නේ කියුබානු ජාතිකයන් ජීවත් වන වෙනත් රටවල්. කියුබානු ජාතිකයන් විශාල වශයෙන් රට අත්හැර යන්න බලපාල් තියෙන අඩු නිදහස සහ දුර්වල ආර්ථිකය. ඒ වගේම කියුබාව තුළ පවතින ඒකපක්ෂ දේශපාලන ක්‍රමයක්. ඒ නිසා අතීතයේ සිටම එහි විරුද්ධ මත දරන්නන්ට විරුද්ධව දැඩි මර්ධනයක් පවතිනවා. මේ තත්ත්වය මත ඇමරිකාව විසින් 1995දී ප්‍රතිපත්තියක් ආරම්භ කරනවා වියලිපාද සහ තෙත්පාද ප්‍රතිපත්තිය නමින්. එම ප්‍රතිපත්තියට අනුව කියුබාවෙන් ඇමරිකාවට පලායන පුද්ගලයන්ට වසරක් වගේ ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත ඇමරිකානු පුරවැසිභාවය ලබා දීමක් සිදු කරනවා. ඒ නිසා පසුගිය දශක 3ක වගේ කාලයක් තුළ විශාල කියුබානු ප්‍රජාවක් එක්සත් ජනපදයට සංක්‍රමණය වී තිබෙනවා. ඒ අතර වැඩි වශයෙන් සිටින්නේ කියුබානු රාජ්‍යයේ පීඩාවට පත් වූ පුද්ගලයන්. කෙසේ වෙතත් 2017 වර්ෂයේදී ඇමරිකාව විසින් එය අවලංගු කර තිබෙනවා. එවැනි පසුබිමක් තුළත් උසස් ජීවන තත්ත්වයක් බලාපොරොත්තුවෙන් එක්සත් ජනපදයට පැමිණෙන කියුබානුවන්ගේ ප්‍රමාණය අඩුවීමක් නොමැති බවටයි වාර්තා වෙන්නේ. 2024 වර්ෂයේ වෙද්දී බහමාස් රටේ ජනගහනය 104ක් වෙනවා. ඇතරම් වර්තමානයේ වෙද්දී බහමාස් රටේ හොඳ ජනගහන වර්ධන වේගයක් පවතිනවා. රටවල් දෙකේ දේශපාලනය පිළිබඳ කතා කළොත් කියුබාව තුළ පවතින සීමිත දේශපාලන බහුත්වාදයක් සහිත ඒකපක්ෂ ක්‍රමයක්. නමුත් බහමාස් තුළ පවතින බහුපක්ෂ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. රටවල් දෙකේ ආර්ථිකය සහ ජීවන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. ඇතරම් මේ අතරින් කියුබාව පිළිබඳ ආර්ථික දත්ත සඳහන් වෙන්නේ ඉතාමත්ම සුළු වශයෙන්. ඒ අනුව 2020 වර්ෂයේ වෙද්දී කියුබානු ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 9,500ක් වෙනවා. ලෝක බැංකු වෙබ්සයිට් එකේ අවසන් වරට එය අප්ඩේට් වෙලා තියෙන 2021 වර්ෂය දක්වා පමණයි. එම වසර වෙද්දී කියුබාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 11,251ක් වෙනවා. ඒ අනුව කියුබාව හඳුන්වන්න පුළුවන් 79 වෙනි ධනවත් රට විදියට. 2024 වර්ෂයේ වෙද්දී බහමාස් රටේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 35,257ක් වෙනවා. ඒ අනුව බහමාස් හඳුන්වන්න පුළුවන් 29 වෙනි ධනවත්ම රට විදියට.
ඒක පුද්ගලාදායමනුව සලකා බැලුවොත් බහමාස් රට ධනවත් දකුණු කොරියාව සහ ජපානයටත් වඩා. මේ රටවල් දෙකේ ප්‍රධාන වශයෙන් පවතින්නේ එකිනෙකට වෙනස් ආර්ථික ක්‍රමයන්. ඒ අනුව කියුබාව තුළ පවතින්නේ දැඩි රාජ්‍යපාලනයට නතු ආර්ථිකයක්. ඒ අනුව රටේ සම්පත්වල හිමිකාරීත්වය පවතින්නේ රජයට. නමුත් බහමාස් කියන්නේ පෞද්ගලිකාංශය සහ විදේශ ආයෝජන කෙරෙහි වැඩි වශයෙන් විශ්වාසය තබන රටක්. එහි ප්‍රතිඵලයක් විදියට බහමාස් රජය ව්‍යාපාරවල නිරත වෙන්නේ ඉතාමත්ම සීමිත වශයෙන්. ඒ අනුව ඔවුන් සිදු කරන්නේ පෞද්ගලිකාංශය තව තවත් වර්ධනය කරමින් ඒවායින් බදු අය කර ගැනීම. ඒ නිසා ඔබට උනත් අවස්ථාව පවතිනවා බහමාස් රටේ නිශ්චල දේපලක් මිලට අරගෙන පුරවැසිභාවය ලබා ගන්න. ඒ සඳහා අවම ආයෝජනය වෙන්නේ බහමාස් ඩොලර් ලක්ෂ 5යි. ඇතරම් බහමාස් ඩොලර් එකේ වටිනාකම නිරන්තරයෙන් තීරණය වෙන්නේ එක්සත් ජනපද ඩොලර් එක මත. මොකද බහමාස් ඩොලරේ එකට එක විදියට ආදේශ කර තිබෙනවා එක්සත් ජනපද ඩොලරයත් සමගි. ඒ නිසා බහමියන් ඩොලරය සැලකෙනවා ලෝක ශක්තිමත්ම මුදල් ඒකකයක් විදියට. මොකද එම මුදල් ඒකකය කඩා වැටෙන්න නම් ඇමරිකන් ඩොලරයක් කඩා වැටිය යුතුයි. එහි ප්‍රතිඵලයක් විදියට බහමාස් රටට ඉතාමත්ම ශක්තිමත් බැංකු පද්ධතියක් පවතිනවා. ඒ අනුව මෙයත් හඳුන්වන්න පුළුවන් ලක්සම්බර්ග්, අයර්ලන්තය, සිංගප්පූරුව වගේ කලාපීය වශයෙන් මූල්‍ය මධ්‍යස්ථානයක් විදියට. රටවල් දෙකේම ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නේ සංචාර කර්මාන්තය. කියුබාවේ සංචාර කර්මාන්තයට ප්‍රධාන වශයෙන් ආයෝජනය කරන්නේ රජය විසින්. නමුත් බහමාස් රජය විසින් ඔවුන්ගේ සංචාර කර්මාන්තය සම්පූර්ණයෙන්ම වගේ පෞද්ගලිකාංශයට බාර කර තිබෙනවා. කියුබාව හඳුන්වන්න පුළුවන් නිදහස් සෞඛ්‍ය පද්ධතියක් සහ අධ්‍යාපන පද්ධතියක් පවතින රටක් විදියට. එහි ප්‍රතිඵලයක් විදියට කියුබානු වෛද්‍ය වෘත්තිකයන් ලෝපුරා ඉතාමත්ම ජනප්‍රියයි. ඒ නිසා කියුබාව විසින් ඔවුන්ගේ වෛද්‍ය වෘත්තිකයන් අපනයනය කිරීමෙනුත් ආදායම් ලබනවා. නමුත් බහමාස් රටේ අධ්‍යාපන සහ සෞඛ්‍ය පද්ධතිය වැඩි වශයෙන් පවතින්නේ පෞද්ගලිකාංශයට. රටේ ආදායම් මට්ටම ඉතාමත්ම ඉහළ නිසා ඔවුන්ට එය එතරම් ගැටලුවක් නෙමෙයි. මීට අමතරව කියුබාව තුළ නිකල් සහ කොබල්ට් නිෂ්පාදනය සහ කෘෂිකර්මාන්තයත් පවතිනවා. ලෝකේ ඕනෑම රටක ජීවන මට්ටම් බලාගන්න පුළුවන් පිළිගත් සහ නිවැරදිම දර්ශකය වෙන්නේ මානව සංවර්ධන දර්ශකය. ඒ කියන්නේ HDI ඉන්ඩෙක්ස් එක. එම දර්ශකය ප්‍රධාන වශයෙන් නිර්මාණය වෙන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ආදායම් මට්ටම් පදනම් කරගෙන. 2024 වර්ෂයේ වෙද්දි මානව සංවර්ධන දර්ශකෙන් කියුබාව රැඳී සිටින්නේ 85 වෙනි ස්ථානයේ. පසුගිය වසර 10ට සාපේක්ෂව සලකා බැලුවොත් ඔවුන් එම ලයිස්තුවේ ස්ථාන 4ක් පසුපසට ගොස් තිබෙනවා. කොහොමුණත් ශ්‍රී ලංකාවට පුළුවන් වෙලා තියෙනවා ආර්ථික අර්බුදයක් මැද වුණත් එම ලයිස්තුවේ 78 වෙනි ස්ථානයේ රැඳී සිටින්න. ඇතරම ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම මේ වෙද්දි ඇමරිකන් ඩොලර් 3800යි. නමුත් කියුබාවේ පවතිනවා දසදහසකට ආසන්න ඒක පුද්ගල ආදායමක්. ඒ අනුව මානව සංවර්ධන දර්ශකයන් ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ලකුණු හිමි වෙලා තියෙන්නේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට. මොකද කියුබාවේ ආදායම් මට්ටම ශ්‍රී ලංකාවට වඩා ඉහළ වෙලත් ඔවුන් මේ ලයිස්තුවේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකාවටත් වඩා පසුපසින්. ඒ අනුව අපට නිගමනය කරන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ආදායම් මට්ටම අඩු වුණත් කියුබාවට වඩා හොඳ අධ්‍යාපන සහ සෞඛ්‍ය පද්ධතියක් පවතිනවා කියලා. මොකද 2016 වර්ෂයේ වෙද්දි ශ්‍රී ලංකාව මෙම ලයිස්තුවේ රැඳී සිටියේ 72 වෙනි ස්ථානයේ. වර්තමාන ආර්ථික අර්බුදය මැද වුණත් ශ්‍රී ලංකාවේ ලොකු පසුබෑමක් දකින්න ලැබෙන්නේ නැහැ. මොකද මේ කොළ සහ රතු පැහැති ඊතලවලින් දැක ගන්න පුළුවන් වෙන්නේ වසර 10ක් තුළ රටක් ඉදිරියට සහ පසුපසට ගිය ප්‍රමාණයක්. 2024 වර්ෂයේ වෙද්දි මෙම ලයිස්තුවේ බහමාස් රැඳී සිටින්නේ 57 වෙනි ස්ථානයේ. ඔවුන් පසුගිය වසර 10ට සාපේක්ෂව ස්ථාන 3ක් ඉදිරියට පැමිණ තිබෙනවා. මේ රටවල් දෙක අතරින් දේශපාලන සහ මාධ්‍ය නිදහස ඉතාමත්ම උසස් මට්ටමකින් පවතින බහමාස් රටේ. කියුබාව තුළ ඒවා දැඩි ලෙස නියාමනය කර තිබෙනවා. ඒ වගේම කියුබාව තුළ පවතින්නේ දැඩි ලෙස වැසුණු ආර්ථිකයක්. ඒ නිසා එහිදී අපට නවීන පන්නේ වාහන, නවීන ඉලෙක්ට්‍රොනික උපකරණ වගේ දේවල් දැක ගන්න ලැබෙන්නේ ඉතාමත්ම සීමිත වශයෙන්. නමුත් බහමාස් කියන්නේ ඉතාමත්ම විවෘත ආර්ථිකයක් සහිත ලෝකයට විවෘත වූ රටක්. ඒ නිසා නවීන ලෝකේ දැක ගන්න ලැබෙන සෑම දෙයක්ම වගේ බහමාස් රටේ දැක ගන්න පුළුවන්. කියුබානු ආර්ථිකය වර්ධනය නොවෙන්න බලපාන ප්‍රධානම හේතුවක් විදියට දැඩි ඇමරිකානු සම්බාධක හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ඔවුන් ප්‍රධාන වශයෙන් ගනුදෙනු සිදු කරන්නේ රුසියාව සහ චීනය වගේ ඉතාමත්ම සීමිත රටවල් ප්‍රමාණයක් සමගින් පමණයි. මේ අතරින් බලවත්ම පාස්පෝර්ට් එක පවතින බහමාස් රටට. ඔවුන්ගේ පාස්පෝර්ට් එකෙන් සියලුම යුරෝපා රටවල්, එක්සත් ජනපදය, කැනඩාව ඇතුළු ලෝක සංවර්ධිත බොහෝ රටවලට වීස නොමැතිව සංචාරය කරන්න පුළුවන්. නමුත් කියුබානු පාස්පෝර්ට් එක පවතින්නේ ඉතාමත්ම දුර්වල මට්ටමකින්. රටක සංවර්ධනයට බාධා වන ප්‍රධානම දෙයක් වෙන්නේ දූෂණය. ඒ අනුව ලෝක දූෂණ දර්ශකයෙන් කියුබාව රැඳී සිටින්නේ 76 වෙනි ස්ථානයේ. නමුත් එහි බහමාස් රැඳී සිටින්නේ 30 වෙනි ස්ථානයේ. ඒ අනුව බහමාස් හඳුන්වන්න පුළුවන් දූෂණය ඉතාමත්ම අඩු රටක් විදියට. නමුත් කියුබාව තුළ දූෂණය තරමක් පවතිනවා.
අද වීඩියෝ එකිනෙකට වෙනස් ක්‍රම දෙකක් පවතින කියුබාව සහ බහමාස් පිළිබඳ දැනගන්න කැමැත්තෙන් ඉඳපු අයට ඉතාමත්ම වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.